ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ටෙස්ට් තරඟාවලිය ආරම්භ වීමට නියමිත වෙලා තියෙනවා. දැන් ඉතිරි තරඟාවලියක තමයි තරඟ දෙකක් මාර්තු 22 වෙනිදා. ඒ කියන්නේ හරියටම ගත්තොත් එහෙම සිකුරාදා දිනේදී තමයි ටෙස්ට් තරඟාවලිය ආරම්භ වීමට නියමිත වෙලා තියෙන්නේ. අපි දන්නවා ජේෂ්ඨ ක්‍රීඩකයෝ සහ ටෙස්ට් සංචිතයේ ඉතිරි ක්‍රීඩකයෝ බංග්ලාදේශයට ගියා. ඉතින් එක් දින තරඟාවලිය අපි පරාජයට පත් වුණා. ඉතින් නමුත් මේ ටෙස්ට් තරඟාවලිය ජයග්‍රහණය කිරීමට දැන් අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙනවා ශ්‍රී ලංකාවට. මොකද වෙච්ච අවනම්බුව නිසා අර රහීම් වගේ පුද්ගලයෝ ඇන්ජලෝ මැතිව්ස්ගේ රංගපෑමක් කරලා හෙල්මට් සෙලිබ්‍රේෂන් එකක් කරලා කරපු වැඩෙන් සමහරු කියනවා මේ ටයිම් අවුට් සෙලිබ්‍රේෂන් එකක් කරපු වෙන තමයි වගේ වැඩක් කරේ. ඔන්න වගේ දැන් මත දෙකක් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් ඒගොල්ලන් දෙකට බෙදිලා එක එක මත කියා ගන්නවා. නමුත් කියන්නට තියෙන්නේ මෙහෙමයි, බංග්ලාදේශයේ නම් ඔහොම මත දෙකක් නැහැ, එක මතයයි තියෙන්නේ. තමන්ගේ රටේ ක්‍රීඩකයන්ට හරි තමන්ගේ රටේ කාට හරි නියෝජනය කරන ඕනෑම දෙයකට පිටින් කවුරු හරි අපහාස කරනවා නම් උපහාස කරනවා නම් ඔවුන් රටක් විදිහට ඒකට ප්‍රතිචාර දක්වනවා. ඔක්කොම එකතු වෙලා ප්‍රේක්ෂකයෝ අපි නම් නැත්තම් මම සාමාන්‍යයෙන් පෞද්ගලිකවම දැකලා තියෙනවා ඔවුන්ගේ සමාජ මාධ්‍ය හැසිරීම්. ඉතින් සමහරක්ට කියන්න පුළුවන් ඒවා මානව දර්ශකයේ පහළ තෙනින්ද එහෙම හැසිරෙනවා කියලා. නමුත් ඔවුන් අර ඉන්දියාව වගේ නැත්නම් ඉන්දියාවෙත් එහෙම තමයි, ඉන්දියාවෙත් වෙනත් රටකින් කවුරු හරි අපහාස උපහාස කරනවා නම් රටක් විදිහට තමයි ඔවුන් නියෝජනය කරන්නේ. හැබැයි ලංකාවේ එහෙම එකක් නැහැ. ලංකාවේ දෙකට බෙදිලා කොටසක් බංග්ලාදේශයට විරුද්ධ වෙද්දී කොටසක් බංග්ලාදේශයට හොඳයි කියනවා වගේ එක්කුත් නැත්නම් ඒක සාධාරණයි. බංග්ලාදේශයේ එහෙම කරපු එක සාධාරණයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තමයි ඔක්කොම කරේ කියන මට්ටමට එන කට්ටියකුත් ඉන්නවා. නමුත් මේවා හැම එකෙම දෙපැත්තක් තියෙනවා කියන එක කියන්න ඕනේ. පැහැදිලිවම ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය නැත්නම් වගකීම්තෝ ඒ වගේම ක්‍රීඩකයෝ මේ එක් දින පරාජයට වග කියන්න ඕනේ. ඕක අමුතු කතාවක් නෙමෙයි. බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රතිචාරයත් එක්ක ඒක හංගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි එතනින් එහාට ගිහිල්ලා තමයි ඒක කතා කරේ. මේක සාමාන්‍ය තරඟාවලියක් විදිහට අපට ජයග්‍රහණය කරන්න හෝ පරාජය වෙන්නට තිබ්බා. නමුත් ඒක වුණේ නැති අවසානයේදී අර රහීම් ටිකක් එහා පැත්තට ගිහිල්ලා නිකන් රඟපෑමක්. දැන් අපේ කට්ටිය කරේ සාමාන්‍යයෙන් ඔර්ලෝසුවේ වෙලාව බලනවා වගේ පොඩි ඇක්ෂන් එකක් දීපු එක තමයි. ඒකට එහා ගියපු රඟපානවා, වචන කියනවා, ඊට පස්සේ අර නායකයා කියන එක්කෙනා බංග්ලාදේශයේ ඔහුත් ඒකට ප්‍රතිචාර දක්වනවා, බෑ කියනවා, හෙල්මට් එකක් අරන් ඇවිල්ලා හතුරුසිංහ හිනාවෙ වී පැත්තකින්දලා බලන් ඉන්නවා. සමහරක් වෙලාවට හතුරුසිංහ තේරුණාට පස්සේ මොකද්ද කරන්නේ කියලා ඔහු ඒකට කැමැත්තක් දැක්වාද කියලා නම් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔහු ඒකට කැමැති වුණා වගේ ස්වභාවයක් දැක්ක. නමුත් ඉතින් අර ඇලන් ඩොනල් නම් ඔය වගේ 2:50 වැඩ කරනකොට හිටියේ නෑ, එක රැයින් අස්වීම ලියුම දීලා ගියා යන්න. නමුත් ඉතින් හතුරුසිංහලා වගේ පුහුණුකරුවන් නැත්නම් ශ්‍රී ලාංකික පුහුණුකරුවෙක් මේක බලාගෙන හිටියා. ඒකත් කියන්න ඕනේ විශේෂයෙන්ම. ඉතින් කොහමරි මේ දෙකට බෙදිච්ච අදහස් ටිකක් දැන් අපේ කට්ටිය දෙපැත්තට බෙදලා ඉන්නවා. හැබැයි බංග්ලාදේශ සමාජ මාධ්‍ය ඔබ බැලුවා නම් එහෙම හිත ටිකක් රිදෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් පළවෙනි තරගයේ කාසිය වාසියේ තීරණය කවුද ඒක ගත්තේ අපි හරියටම ඒක දන්නේ නැහැ. ඔවුන් අර හෙට මෙහෙට බෝල පාස් කරනවා. සමහරුන් හිතනවා මේ නායකයා තනි තීරණ ගන්නවා කියලා. ඒක නම් ඇත්තටම ඉතන කුසාන් මෙන්ඩිස් නෙමෙයි අර්ජුන රණතුංග හිටියත් අපිට කියන්න තියෙන එක තනි තීරණයක් ගන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම කලිනුත් කතා කරලා තියෙනවා ඒක කළමනාකරුවෝ, තේරීම් කමිටුවේ සාමාජිකයෝ, ඒ වගේම උපදේශකයෝ ඉන්නවා නම් ඔවුන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ ගොඩක් දෙනෙක් එකතු වෙලා ගන්න තීරණයක්. ඔය කාසිය වාසිය ආවොත් මොකද කරන්නේ, ඒ වගේ දේවල්. ඒතකොට අවසාන තරගයේ තුන්වෙනි තරඟ කලින් දවසේ කතා කරනකොට කොහොම මේ උදෑසන කාලයේදී යම්කිසි දෝලනයක් වේගපන්දු යවන්නන්ට තියෙන්න පුළුවන් කියලා අපි දන්නවා. බංග්ලාදේශ වේගපන්දු යවන්න නම් ඉතාමත් හොඳින් පන්දු යවන. ඒ නිසා ඒ වාසිය එහෙම තියෙද්දිත් කවුද පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරේ දැන් අපි ඒවා හරියටම ඇත්තටම දන්නේ නැහැ. කවුද මේවා හිතලා කරනවද නැත්නම් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට වැඩේ දෙන්න මාසිකල කවුරු හරි කරනවද අපි දන්නේ නැහැ. මේ ක්‍රිකට් අස්සේ තියෙන දේවල් අපිට හිතා ගන්නටවත් බැරි දේවල් තියෙන්නේ. ඉතින් මතු පිටේ පේන දෙයම නෙමෙයි ඔක අස්සේ තියෙන්නේ කියන එකත් කියන්න පුළුවන්. ඒතකොට කමිදු මෙන්ඩිස් වගේ පිතිකරුවෝ ගෙනේ කියලා අපි විශ්වාස කරා. එහෙම වුණෙත් නැහැ. ඇත්තටම මේකේ අර සාමාන්‍ය ක්‍රිකට් දැනුමක් තියෙන ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙච්ච දේවල්වත් මේකේ සිද්ධ වුණේ නැහැ. ඉතින් ඒක තමයි රහස. ඉතින් ඊට පස්සේ දැන් වනිදු හසරංග අපි දැක්කා අම්පයර් ස්කූල් වෙන තීරණයකට එරෙහි වෙලා ලොකු වචන හෝමාරුවක් එතන ගියා. අපේ විකාශයේ පේන්න තිබ්බා අන්තිමේට තොප්පිය උදුරලා ගත්තා වෙනිසුරුගෙන්. දැන් ආරංචි වෙනවා තරඟය
අවසන් වුණාට පස්සේ ආරංචි වෙනවා විනිසුරු වරුන් පැමිණිල්ලක් දාලා තිනවා අර හැනිබල් කරා වගේ. එතකොට යම් කිසි තහනමක් එන්නට පුළුවන් සමහරක් විට වනිදෝහසරංගට. අපි දන්නවා මේ සිස්ටම් එක ඉතින් විනිසුරු වරුන්ට නම් මහ ලොකු දෙයක් වෙන්නේ නැහැ. ක්‍රීඩකයන්ට තමයි හැමදාම ICC එක හැන්දකින් බෙදන්නේ. එතකොට දැන් අපිට එකපාරම වාර්තා වෙනවා වනිදෝහසරංග නැවත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ආවා කියලා. මතකයේ හැටියට 2023 අගෝස්තු 15 විතර ටෙස්ට් ක්‍රිකට් වලින් සමු ගන්නවා කියලා නිවේදනයක් නිකුත් කරා වනිදෝහසරංග. එතකොට ඒ වගේම 2021 අප්‍රේල් මාසයේ 25 වෙනිදායින් පසුව ඒත් බංග්ලාදේශයට එරෙහිව පළකැලේදී තරඟයෙන් පසුව නැවතත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරලා නැහැ වනිදෝහසරංග අවුරුදු 3ක් විතර. නමුත් දැන් ඔහු නැවත සංචිතයටත් එකතු කරලා තියෙනවා. ඒ කියන්නේ විශ්‍රාම ගැනීම ඉවත් කරලා ඔහු නැවත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇවිල්ලා තියෙනවා කියලා තමයි පේන්නේ තියෙන්නේ. සංචිතය නම් කිරීමේදී ඔහුගේ නම ඇතුළත් වෙලා තියෙනවා කියන එක තමයි අපිට මෙතන පේන්නේ තියෙන්නේ පැහැදිලිවම. එතකොට ඔහු ආවා. එතකොට දැන් අපිට ගොඩක් හිතන කාරණයක් තමයි අපි දන්නවා මේ ඔහුට යම්කිසි තහනමක් හරි මොකක් හරි දුන්නොත් මේ විනිසුරුවරුන්ගේ ප්‍රශ්නත් එක්ක අනිවාර්යයෙන්ම අපිට බලපානවා ඊළඟට තියෙන විශ්ව ලෝක කුසලානේ. එතකොට දැන් මෙතන ටෙස්ට් තරඟ දෙකක් තියෙනවා. යම්කිසි තීරණයක් ආවොත් එහෙම ඒ ටෙස්ට් තරඟ දෙක ඒ තහනමෙන් අපිට ඉවර කරගන්නට පුළුවන් මට්ටමට මේක ගෙනාවද කියලා මතයකුත් තියෙනවා. අපි නිකන් බැලූ බැලමටත් අපිට එහෙමත් හිතෙනවා. එහෙම වුණොත් හොඳයි කියලා කියන්නට පුළුවන්. මොකද තහනමක් ඇවිල්ලා ඉවරලා ලෝක කුසලානේ වැඩගත්ම පළවෙනි වටේ තරඟ කීපයට නැති වුණොත් එහෙම අපිට ලොකු පාඩුවක් සිද්ධ වෙන්නේ එතන. ඒක වළක්වා ගන්නට යම්කිසි තාක්ෂණික දෙයක් කරා වගේ තමයි පේන්නේ තියෙන්නේ. නමුත් වනිදෝහසරංගත් දැනගන්නට ඕනේ දිගින් දිගටම මේ විනිසුරුවරුන් එක්ක පැටලෙන එක. ඔවුන් ඉතින් වැරදි තීරණ දෙනවා වෙන්න පුළුවන්. නමුත් මේ පැටලීම ආවේගශීලීව යන්නේක ඇත්තටම රටක් විදිහට බලපානවා අවසානයේදී. ඒක අද නෙමේ බලපාන්නේ ඉදිරියේදී. ඒ නිසා වනිදෝහසරංග මීට වඩා ඉවසීමෙන් කටයුතු කිරීම සෑහෙන වැදගත් වෙවි. විනිසුරුවරුන් එක්ක දිගින් දිගටම ඇති කරගත්ත පැටලවීම් කරගෙන තියෙන්නේ විනිසුරුවරුන් එක්ක කියන එක තමයි අපිට ඔහුගේ වார்த்தාවන් බලපුවම් පේන්න තියෙන්නේ. ඒක හොඳ වැඩක් නෙමේ. ඒතකොට විනය පවත්වාගෙන යන්නට වෙනවා. විනිසුරුවරුන් දෙන තීරණ සම්බන්ධයෙන් අපි හැමෝටම ගැටලු තියෙනවා. ඉතින් ඒක වෙනම ක්‍රමයකට විසඳා ගන්න අතරතුර අපිට සිද්ධ වෙනවා වනිදෝහසරංග විශේෂයෙන්ම බේරෙන්නට අපි වෙනක් ක්‍රීඩකෙක් නම් කමක් නැහැ. T20 නායකයා. ඒ නිසා ඉතින් කොහොම හරි ටෙස්ට් සංජිතයේ විදිහට නම් කරලා තිනවා නායකයා ධනංජය සිල්වා. උන නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට එනවා. කුසල් මෙන්ඩිස් උපනායකයා, දිමුත් කරුණාරත්න, නිෂාන් මදුෂ්ක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චාන්දිමා, සදීර සමරවික්‍රම, කමිදු මෙන්ඩිස්, ලහිරු උදාර, වනිදෝහසරංග, ප්‍රභා ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, නිෂාන් පීරිස් දඟපන් දේවවන්නේ අවුරුදු 26ක අලුතෙන් ඇවිල්ලා තියෙන සංජිතයට, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාරත් එකතු කරලා තිනවා. ආබාධයකට ලක් වෙච්ච චාමික ගුණසේකරත් එක් කරලා තිනවා. ඉතින් මේ ලහිරු කුමාරලා එහෙම ටෙස්ට් තරඟවල ක්‍රීඩා කරපුවාම සාමාන්‍යයෙන් ආබාධ වලට එහෙම ලක් වෙනවා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. ආබාධ වලට ලක් වෙන්නේ නැතුව ක්‍රීඩා කරගන්නට පුළුවන් වුණොත් හොඳයි කියන කාරණේ තමයි කියන්නට තියෙන්නේ. ඉතින් ප්‍රාර්ථනා කරනවා අවසාන ටෙස්ට් තරඟාවලිය වගේම මේ තරඟාවලිය ජයග්‍රහණය කරන්නට හැකියාව ලැබෙන්නේ කියලා. හැබැයි මේ ටෙස්ට් තරඟාවලිය ජයග්‍රහණය කරෙව්වේ අසිත ප්‍රනාන්දු වේග පන්දුවෙන්, විශේෂම රිවර්ස් ස්විම් පන්දු එහෙම යවලා. ඉතින් එවැනි පන්දු යවන්නෙක් දැන් ඉන්නවද මෙතන කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද සිල්ලෙට් සහ චතග්‍රෑම් වල තමයි මේවා පැවැත්වෙන්නේ. ඒවා වේග පන්දු යවන්නන්ට හොඳයි කියලා අපිට පේන්නට තිබ්බා. එතකොට ඒ ඉදිරියෙන් නැතනම් ප්‍රධාන වේග පන්දු යවන්නා විදිහට මෙතන කවුද ක්‍රීඩා කරන්නේ කියන එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා අසිත ප්‍රනාන්දු නැති නිසා. ඉතින් බංග්ලාදේශ වේග පන්දුවේ දියුණුව සහ ශ්‍රී ලංකාවේ වේග පන්දුවේ දැනට තියෙන තත්ත්වය අපිට හොඳින්ම දැන් හඳුනා ගන්නට පුළුවන්. ප්‍රශ්න ගණනාවක් තියෙනවා. හැබැයි ඉතින් කියන්නට තියෙන්නේ ටෙස්ට් තරඟාවලිය පරාජයටපත් වෙලා නම් ශ්‍රී ලංකාවට ඇත්තටම මේ ලෝකෙ ජීවත් වෙන්න බැරි වෙයි. මොකද ඒ තරම් බංග්ලාදේශ සමාජ මාධ්‍ය නැත්නම් ඔවුන්ගේ හැසිරීම ඉවසා වදාරාගෙන ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් වන අපට ඉන්නට පුළුවන් වේද කියන එක නම් ඇත්තටම දන්නේ නැහැ. ඒ නිසා මොකක් හරි කරලා මේ තරඟාවලිය ජයග්‍රහණය කරගන්නට වෙයි කියන එක තමයි විශේෂයෙන්ම ටෙස්ට් සංචිතයේ සිටින කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට කියන්නට තියෙන්නේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපුවම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.